සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඉදිරි දින දෙකේ වැසි වැඩි වන ලකුණු ආපදාවටත් සූදානමින්. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිසා දරුවන්ට පීඩා කරන්න එපා. ජනපතිගෙන් ඉල්ලීමක්. ශ්‍රී ලංකා නෝවේ සමරතා නවමානයකට ජයලදී කාන්තාවකට පිටතබූ සැකකරු දඬුගම් ඔයට පැන දිවි හානි කරගනි. පාකිස්තාන නව ආණ්ඩුවට චෝදනාවක්. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල මත දරුවන් පීඩාවට පත් නොකරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට එක්වෙමින්. මහනුවර ආදර්ශ විද්‍යාලයේ වෙත අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවස්ථාවේදී සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබුවා. ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ ඉදිකළ දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සහ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතින්. එමෙන්ම විදුහලේ විදුහල්පති නිල නිවස ඇතුළු නවීකරණ කටයුතු ඉවත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. විද්‍යාලයේ 2017 වසරේ විශිෂ්ටතා දක්වපු දරුවන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානයද ජනාධිපතිතුමා සිදු කළේ ඉන් අනතුරුවයි. මෙම විවෘත කිරීමෙන් අනුතුරුව රැසජිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විභාග ප්‍රතිඵල හමුවේ පසුගිය කාලය තුළ රටේ දරුවන්ට මුහුණ දීමට සිදුව සිටුම් රැසක් සම්බන්ධයෙන් සිහිපත් කළ අතර ඒ පිළිබඳ සියලු අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවද සඳහන් කළා. මං ඊයේ අධ්‍යාපන ඇමතුමාට කිව්වා පය ශිෂ්‍යත් ප්‍රතිඵල නිකුත් වුණා කියවහම මං කිව්වා අකිල අද මේ රටේ දරුවෝ කී දෙනෙක් ඉස්කෝලේ යල්ලා ගෙදර ගියාම පාසලෙන් එළියට ගියාම අම්මගෙන් කුටි කයිද කියලා මේ රටේ අම්මලට හුඟක් තරහ යන දවසක් තමයි පය ශිෂ්‍යත් ප්‍රතිඵල නිකුත් වෙච්ච දවස. විභාගේ පාස් කරන දරුවන්ගේ අම්මලා සතුටු වෙනවා වගේම තාත්තලට ඕක එච්චර ගානක් නැහැ. මොකද අරගෙන දුවන්නේ අම්මනේ. එතකොට ළමයින්ට අතිම්පයින් ගහන හිරිහර කරන පුංචි සුන්දර ලස්සන මනස විනාශ වෙන්න ඉතාමත් අසම් බේ විදියට සමහර අම්මලා කතා කරන දරුවන්ට දවසක් තමයි ඊයේ යදයි සමහරට හෙටත් දවස් කීපයක් යනවා. පහේ ශිෂ්‍යත්වේ පාස් වෙන දරුවන්ගෙන් විශ්වවිද්‍යාලයට යන්නේ 15%ක්වත්. නමුත් අනවබෝධය නිසා බොහෝ දෙමව්පියන් පහේ ශිෂ්‍යත්වයේ කියන්නේ මේක තමයි මුළු දරුවාගේම ජීවිතය කියලා හිතනවා. මම ඊයේ අධ්‍යාපන ඇමතුමාට කිව්වා මං ගිය අවුරුද්දේ කිව්වා. විදුහල්පතිතුමා අමාත්‍යංශයෙන් කිව්වත් නැතත් සෑම අවුරුද්දේම වැඩපිළිවෙලක් හදන්න පාසල්වල පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල එන්න සතිය කටකලින් දරුවන්ගේ අම්මලයි තාත්තලයි ගෙනල්ලා පන්තියක් තියන්. පාස් වෙච්ච දරුවට කරන ආදරය වගේම විභාගයේ ඒ ලකුණු ගාන ගන්න බැරි වෙච්ච දරුවත් තුරුල් කරගෙන ඒ දරුවාගේ හිත හදන එක ඉතාමත් අවශ්‍ය දෙයක්. මේ අතර මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වෙන අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයේ නැරඹීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වුණා. ප්‍රදර්ශනයේ දෙවන දිනේ වන අද එය විවෘත කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. පාරම්පරික වෛද්‍ය දැනුම ලොවට ගෙන යාමේ අරමුණින් මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් සභාව එක්වයි වසර දෙකකට වරක් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ. එය මෙවර පැවැත්වුණේ සිව්වන වරටයි. ප්‍රදර්ශනයේ විරුද්ධ කර ජනාධිපතිතුමා ඒ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කාර්ය මණ්ඩලය සමගද සුහද කතා බහක නිරත වුණා. ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර සම්බන්ධතා නව දිශාවකට යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නෝර්වේ අග්‍රාමාත්‍ය එර්නා සෝල්බර්ග් මහත්මිය අවධාරණය කළා. එම දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරුණේ. නෝර්වේ රාජ්‍යයේ සංචාරකයේදී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ලෝ නුවරදී එරට අග්‍රාමාත්‍යවරිය මුණ ගැසුණා. සාගර සම්පත් සුරකීම සහ වර්ධනය කිරීම සඳහා යොදාගත හැකි තාක්ෂණ ක්‍රමවේද මෙන්ම නව දැනුම ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට පොදු වැඩපිළිවෙලක් අවශ්‍ය බවද ඇය ප්‍රකාශ කළා. ලෝපුරා සාමය ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දෙරටම ගිවිසුම් සහ එකඟතා රැසකට එළඹ තිබෙනවා. ඒවා ආරක්ෂා කිරීමට දෙරටම කැපවිය යුතු බවද නෝර්වේ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා. ආක්ටික් සාගර කලාපය සාමකාමී නවෝත්පාදන සහ තිරසර සංවර්ධන කලාපයක් බවට පත් කිරීමේ නෝර්වේ අභිලාෂය සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා මෙහිදී සහතික වුණා. එම ප්‍රයත්නයට තමන්ගේ පූර්ණ අනුග්‍රහය ලබා දෙන බවයි නෝර්වේ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ. අනුතුරුව අග්‍රාමාත්‍යවරයා සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි ටූනේ විල්හෙම්සන් ට්‍රූන් මහත්මිය අතරද සාකච්ඡාවක් පැවැත්වුණා. ශ්‍රී ලංකා දේශපාලනයට වැඩි කාන්තා සහභාගීත්වයක් ලබා දීම සඳහා නව නීති රීති පැනවීම සම්බන්ධයෙන්ද ඇය ශ්‍රී ලංකා රජයට සිය ප්‍රසාදය පළ කළා.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ටරුන් මහත්මිය මෙහෙදී අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා. ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමෙන් සිටින වැඩපිළිවෙල පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පාසල හැර යන අයගේ අනාගත අපේක්ෂා මල්පල ගන්නවා ඇති බවයි. අමාත්‍ය විජිත් විජමුනි සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන හේෂා විතානගේ සහ කවින්ද ජයවර්ධන යන මහතුරුන්ද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ නොවේහි ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය අරෝෂා කුරේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතවුදෙහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්මහත්මින් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම අවස්ථාවට සහභාගී වුණා. ඉදිරි දින දෙකේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ නිර්දිතික කොටසට දිනේ ඕනෑම වේලාවක වැසි ඇතිවිය හැකියි. දිවයින ආසන්නයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය නිසා දිවයිනේ වැසි තත්ත්වය අද සහයට වැඩි. බස්නාහිර දකුණු සබරගමු මැදෙම වයඹ වගේ පළාත්වලට ඕනෑම වේලාවක වහින්න පුළුවන්. අනිකුත් පළාත්වලට විශේෂයෙන් හවස් කාලේ වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. බොහෝ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ තත්ත්වයක්ද දැකගත හැකියි. කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතිවිල් දක්වා විවරලත ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඔක්තෝබර් මාස 7 වනදා සවස දක්වා මුහුදු රළ මීටර් 2 සිට 2.5ක් දක්වා පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතිනවා. අද දිනේදී දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ කිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ කිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දෙන්තක සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරක්ෂාවෙන් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර ගයක් ගන්නවා. අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර් 60ක වේගයකින් රේ දහවණය කරන ලෙසටද දැනුම් දීමක් කර තිබෙනවා. රියදුරංගෙන් ඉල්ලීමක් කරන අධිවේගී මාර්ගයේ භාවිතා කිරීමේදී අධික වර්ෂාව පවතින අවස්ථාවලදී වාහනවල වේගය සමන්ත පාලනය කරගත හැකි වේගයකින් ධාවනය කරන ලෙස විශේෂයෙන්ම අධික වර්ෂාවක් තියෙන වෙලාවට වාහනේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ධාවන වේගයකින් ධාවනය කරන ලෙස විශ්ලා සිටිනවා. අධික වේගයකින් ධාවනය කළා මාර්ගය තුළ අධිසි තිරංග පද කිරීම සුදුසුයි. ඒ තත්ත්වෙන්නේ වැලකින ලෙස අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. අඳුරු ස්වභාවයක් පවතින අවස්ථාවල් තියෙනවා. ඒ අවස්ථාවල් වලදී ඉදිරියෙන් යන වාහන හොඳින් නිරීක්ෂණය කරගන්න පුළුවන් විදිහට වාහනේ ඉදිරිපස ලාම්පු පහන් දැල්වාගෙන යමත් වැලක් වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට අධික වැසි ලැබෙමින් පවතිනවා. පහද්දීම් කීපයක්ම ජලයෙන් නැටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ ජලයෙන් නැටවීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වුණා. වර්ෂාවත් සමග ඇති වූ අකුණු හේතුවෙන් කළුතර බණ්ඩාරගම මාදුපිටිය ප්‍රදේශයේ නිවසකට හානි සිදු වුණා. එමෙන්ම බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් නැටුණා. මාස කිහිපයක් පැවති නියඟේ අවසන් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, නොච්චියාගම, තන්තිරිමලයේ ආදී ප්‍රදේශවලට මේ දිනවල වැසි ලැබෙමින් පවතිනවා. අධික වර්ෂාවත් සමග ඇතිවී හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම්ින් සිටින බව ආපදා කරුණාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා. දැනට කළුගඟේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයේ පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා. අනිකුත් ගංගාවල ජල මට්ටමත් සාමාන්‍ය තත්ත්වයේ තමයි දැනට පවතින්නේ. මදුරු දිස්ත්‍රික්කයේ ලබා දීලා තියෙන නායම් නිවේදනය තවමත් වළංගු වෙනවා. පස්සර, හල්දුමුල්ල සහ බදුල කියන ප්‍රදේශවල එකම සියලු කඳුකර ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත් වන්න, කඳු ආශ්‍රිත ප්‍රදේශවල පැලුම් ඇති වේ නම්, ගස් ඇල වේ නම් එකම බිත්ති ඉරිතැලීම් පහළ සිට ඉහළට වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් උත් ආගන්තුක දියුල්පත් මතුවීම සම්බන්ධයෙන්ුත් විශේෂ අවධානයක් යොමු කරන්න. නායම් ලක්ෂණ තුඩු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීම ඉතාමත් සුදුසුයි. නිවෙස් අවට ගස් සතු කපා දමා ආරක්ෂිතව තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අනාරක්ෂිත පොදු ස්ථානවල පවතින ගස් සම්බන්ධයෙන් 117 දැනුවත් කරන්න, අකුණු අනතුරු අවම කරගන්න කටයුතු කරන්න, එළිමහන ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න, නිවෙස් තුල විදුලි පරිපථයෙන් විසන්ධි කරන්න, 117 දුරකථන අංකයට අපි පැය 24 පුරාම විවෘතයි. සියලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකව ස්ථානගත කරලා තියෙනවා. සියලු ආපදා කළමනාකරණ කටයුතු සඳහා ජයල ප්‍රදේශයේදී පසුගියදා කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු දඬුගම් ඔයඩ පැන සියති විහානි කරගත්තා. දඬුගම් ඔයඩ පැනීමෙන් අනතුරුව රෝහල් ගත කරන විට ඔහු මියගොස් සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. ජයල වැලිගම්පිටිය මන්සන්තියේදී සිය දියණිය සමග ගමන් කරමින් සිටියදී කාන්තාව වෙඩිතබා ඝාතනයට ලක්ුණේ පසුගිය 30 වෙනිදායි.
වෙනත් පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීමක් වැරදි අදාළ කාන්තාව ඝාතනය වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා. එහිදී අදාළ CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව වෙඩිතැබීම සඳහා උපයෝගී කරගත් රථය මහනුවර ප්‍රදේශයේ කුලියට රථ සපයන ස්ථානයකදී සොයාගත්තා. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේදී. ප්‍රධාන සැකකරු උනේ ඉලන්දාරි දේවගේ සංජීව සිසිර කුමාර නැමැති වයස අවුරුදු 44ක පුද්ගලයෙක්. දැනට රිමාන්ඩ් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ගණේමුල්ල සංජීව. ඔහුගේ ප්‍රධානම ගෝලයෙක් තමයි මේ අමුණුගොඩ සංජීව මේ කඳාන වෙඩි තැබීමට සම්බන්ධ වුණු ප්‍රධාන සැකකරු. මේ කොන්ත්‍රාත්තුව බාර දීලා තිබුණේ තවත් පුද්ගලයෙක් ඝාතනය කරන්න. ඒ පුද්ගලයාගේ නම ක්‍රිෂාන්ත අජිත් කුමාර නොහොත් කළු අජිත් නොහොත් පත් අඬුවන අජිත්. ප්‍රධාන සැකකරුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගන්න අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේදී පෑලියගොඩට අරන් එන අතරතුරදී ඔහු අවස්ථා කිහිපයකදී පවසනවා ඔහුට වැසිකිළි යාමට අවශ්‍ය බවට. ජායල දඬුගම පාලම අසලදී ඔහු පවසනවා ඔහුට වැසිකිළි යාමට තද බල අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒ අනුව තමයි ඔහුව මේ අලුයම 4ට විතර දඬුගම පාලම අසලින් 5ට රැගෙන ගියේ ඔහුට අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ඉඩ දීම සඳහා. ඒ අවස්ථාවේදී අත්මාංචු සහිතව සිටි මේ පුද්ගලයා ඔහුගේ හිසින් පොලිස් නිලධාරියෙකුට පහර දීලා ඔහු එක්වරම පනිනවා ඒ දඬුගම් ඔයට. පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා ඔහුව ගොඩට ගැනීමට කටයුතු කරනවා. ගොඩට අරගෙන ඔහුව රැගෙන යනවා රාගම රෝහලට. රාගම රෝහලට ඔහුව ඇතුළත් කරද්දී මියගොස් ඇති බවට අනාවරණය වෙනවා. රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා හෙරොයින් තුගයක් කොළඹ ප්‍රදේශයේදී සොයා ගැනීම පිළිබඳවද මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිලි කළා. ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 650ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. සැකකරුවන් 5 දිනක් සමග මේ ජාවාරමේ ඉන්නේ ප්‍රධාන සැකකාරියක්. ඒ වගේම මොවුන් කොළඹ විශේෂයෙන් ග්‍රෑන්ඩ් පාස් ඒ ප්‍රදේශවල මේ හෙරොයින් බෙදා හැරීමට යොදා ගන්න ත්‍රී රෝද රථ දෙකක් සහ යතුරු පැදියකුත් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මොවුන් අත්අඩංගුවට ගත්තේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් සසමේ මහවත්ත සහ වදුල්ලවත්ත කියන ප්‍රදේශවලදී. තෙබුණ පොලිස් සැරයන්වරයෙකු පසුගියදා අත්අඩංගුවට ගත් වැලලොරියක් නිදහස් කිරීමට එරෙහිව එම නිලධාරියා සිය ගිනිඅවිය රැගෙන විරෝධය පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳවද මාධ්‍ය හමුවේ පැහැදිලි කළා. රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමන්ගේ උපදෙස් අනුව පොලිස්පතිතුමා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට බාර දුන්නා. ඒ අනුව විශේෂයෙන්ම මේ කරපු වැටලීම පිළිබඳවත් ඒ වැලි ලොරියට තිබුණ බව පවසන ඒ වැලි බලපත්‍රය පිළිබඳවත් විමර්ශනය කරන්න නියමිතයි. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාද අදහස් පළ කළා. මේ රජයේ නිලධාරීන් සමුරුදු නිලධාරීන් වැලි තොට පොළවල් කරගෙන වැලි ජාවාරම් කරගෙන ඒ වගේම පොහොට්ටුවේ මන්ත්‍රීතුමියක් මේ ඇත් මේකේ ගෑවිලා තියෙනවා. ඉතින් මේ ඇයට මෙහෙම තනතුරු දරාගෙන තමන්ගේම කොට්ටාසේ සමුරුදු නිලධාරියාගේ කොට්ටාසේ තමයි උඩුවර කොට්ටාසේ. ඔහුගේ තොට පොළවල් හයක් තියෙනෙත් ඒ කොට්ටාසේ. ඔහුගේ නෝන තමයි ඒ කොට්ටාසේ පාසලේ මන්ත්‍රීතුමිය. රාජ්‍ය බුද්ධාංශය යොදලා මේ ගැන පරීක්ෂණ පවත්වන්න රංජිත් බන්දුරුණතුමා අද පොලිස් ප්‍රතිර නියෝගයක් දීලා තියෙන්නේ. නියගින් සහ ගංගමතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම රජය ප්‍රමුඛ කාර්යක්ෂේ සලකා ක්‍රියා කළ බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මෙම ස්වභාවික විපත්වලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යාමට රජයට හැකි වූ බවද ඒ මහතා කියා සිටිනවා. ගංගමතුරත් එක්ක අපිට ගෙවන්න වෙච්ච වන්දි විතරක් නෙවෙයිනේ. මේ නායෑම් එක්ක තේ කර්මාන්තයට කරදර වුණා. නියංගේ වෙච්ච පැතිවල ඒ පැතිවල කෘෂි කර්මාන්තයට කරදර වුණා. ඉතින් රටට එන්න තියෙම ආදායමුත් එක පැත්තකින් අඩුවෙද්දි තමයි වන්දි වශයෙන් මේ වියදනුත් කරන්න උනේ. අපි හදිස්සියේ මේ සිදුවීම් වෙච්ච වෙලාවෙම සියලුම රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වෙලා ඒ වගේම මන්ත්‍රීවරු ඇදිහත් වෙලා මේ මූලික වැඩ කටයුතු කරා. ඒකම නිවාස හානි වෙච්ච අයට මූලික ගෙවීම් කළා ඊළඟ ගෙවීම් කරන්නත් කටයුතු කරා. ගංගමතුරෙන් හානි වෙච්ච බොහෝ මාර්ග නැවත සකස් කරන්න අපිට පුළුවන් වුණා. නමුත් රාජ්‍ය තමන්ගේ වගකීම පැහැර හැරියේ නැහැ. පසුගියදා ඇති වූ ගංගමතුරෙන් හානියටපත් ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 40ක ආධාර ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. උත්සවයේ පැවැත්වුණේ මාතර කොටපොළ මොරවක්කෝරළේ තේනිපදවන්නන්ගේ සමූපාකාර සමිති ශ්‍රවණාගාරයේදී. ග්‍රාම සේවාව සම් 36ක ව්‍යාපාරිකයන් 289 දෙනෙකු සඳහා මෙහිදී වන්දි පිළි නැඹුණා.
මාතර සිට බෙලියත දක්වා දිවෙන කිලෝමීටර 36 කින් යුත් දුම්රිය මාර්ගය මෙම වසර අවසානයේට පෙර ජනතා අයිතියට පත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. මේ සඳහා ඇස්තමේන්දු කත මුදල ඇමරිකා ඩොලර් මිලියන 278කට අධිකයි. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය මෙලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස බෙලියත්ත සිට හම්බන්තොට දක්වා කිලෝමීටර 48ක්ද තෙවන අදියර ලෙස හම්බන්තොට සිට කතරගම දක්වා කිලෝමීටර 39ක් ලෙසද ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. කැකනදුර, බඹරැන්ද, වැවුරු කන්නල, බෙලියත්ත යන ස්ථානවල ප්‍රධාන නැවතුම්පළ 4ක් ස්ථාපිත කර තිබෙනවා. මාතර සිට කැකනදුර අතර කිලෝමීටර 1 පමණ ගුවන් පාලමක් ඉදිකරන අතර ශ්‍රී ලංකාවේ ඉදිවන දිගම දුම්රිය මාර්ග බිම්ගේ වන නාකොට්ටිගම බිම්ගේද ඉදිකරන්නේ මෙම දුම්රිය මාර්ගයේ. එය දිගින් මීටර 615ක්. ඊට අමතරව මීටර 268ක දිගින් යුතු බඹරැඳ උමගද මෙම මාර්ගයට අයත්වනවා. මෙම මාර්ගයේ ප්‍රධානම දුම්රිය ස්ථාන බෙලියත්තේ ස්ථාපිත කිරීමට නියමිතයි. මීටර 300ක් පමණ දිගින් යුත් වේදිකා තුනකින් එය සමන්විත වෙනවා. මෙම දුම්රිය මාර්ගයේ ඇති විශේෂත්වයක් වන්නේ දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මගින්ට මාරු වීමට ගුවන් පාලම් වෙනුවට උමම් මාර්ග ඉදිකිරීමයි. බඹරැඳ සිට වැවුරු කන්නල දක්වා කොටසේ කිලෝමීටර 1.5ක දිගින් යුත් ගුවන් පාලමක් ඉදිකර තිබෙනවා. එය ලංකාවේ උසම සහ දිගම ගුවන් පාලම වෙනවා. දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අපිට සන්තෝෂයි කියන්නට මාතර සිට බෙලියත්ත දක්වා වූ දුම්රිය මාර්ගය අපි දැන් නිම කිරීමට ආසන්න වෙලා තිබෙනවා. මූලික දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු 95%ක්ම අවසන් කළා අවසානයි. තව දුම්රිය සංඥා පද්ධතිය අවසන් කළ යුතු තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවට අතුරු මාර්ග අපි සකසා දිය යුතු තිබෙනවා. මේ දුම්රිය ස්ථානවල වැඩ කටයුතු අපි දෙසැම්බර් මාසයේ වෙනකොට නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ රජයේ බලාපොරොත්තුව මේ දුම්රිය මාර්ගය කතරගම දක්වා මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය දක්වා අපි අනිවාර්යයෙන්ම දීර්ඝ කළ යුතු වෙනවා. ඒ සඳහා ශක්්‍යතා අධ්‍යයනයක් සඳහා අපි දැන් යොමු වෙලා තියෙනවා. රාජපක්ෂ වරුන්ගත් නායකන්ද ගැන අද ඔවුන්ට අමතක වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළොන්නාව වැසිදැල් අපවාහන සහ පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ ග්‍රාමීය පාලම් බෝකු සහ ඇලමාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින්. महानगर सह बसनाहिर संवर्धन अमात्यांशे मगिन क्रियात्मक करन महानगर सलसुमट अणु मेम व्यापृतिय क्रियात्मक गोतटुव उनपदुरवत्त पस्सैन्न द्वितीय एलमार्गे संवर्धने सदहा रुपियाल मिलियन 8.97 हताक वेन कर तिबेनवा व्यापृतिय सदहा वैकिरन मुलुमुदल रुपियाल मिलियन 8700ක් वेनवा वसर 2020දී එය අවසන් කිරීමට නියමිතයි. කොළොන්නාවේ මන්ත්‍රීවරයා හැටියට මම අහනවා ලෝ ලෙවල් පාර හදන්න බිලියන 14ක් එයාගේ ආණ්ඩුවෙන්ද දුන්නේ අපේ ආණ්ඩුවෙන්ද අපි ගත්තේ? ඒගොල්ලන්ගේ ආණ්ඩුව තිබ්බනේ හදන්න තිබ්බනේ. හැදුවේ නෑනේ මේ පාලම් බෝකු හදන්න සල්ලි දුන්නේ එයාගේ ආණ්ඩුවෙන්ද? නවකැලණි පාලම ඉඳලා කුළුණුමත්ින් දිව යන අධිවේගී මාර්ගය හදන්න නුවරකොළඹ අධිවේගී මාර්ගය හදන්නේ මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය හදන්නේ මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය හදන්නේ ඒගොල්ලන්ගේ සල්ලි වලින්ද? ගිය අවුරුද්දේ ග්‍රාම සේවා මසම් වලට රුපියල් 110 ගාන දුන්නේ ගම්පෙරළියෙන් ආසනයකට මිලියන 100 ගාන දෙන ඒගොල්ලන්ගේ සල්ලි වලින්ද? රාජපක්ෂලා හිතන් ඉන්නේ තාමත් ඒගොල්ලෝ ජනාධිපතිලා ඒගොල්ලන්ගේ ආණ්ඩුව කියලා ඉවරලා හීන ලෝකින්. එතකොට දැන් මම අහන්න කැමති ඒගොල්ලෝ කරපුව නම් මේ ආණ්ඩුව විවෘත කරන්නේ එතකොට ඒගොල්ලෝ ගත්ත ණය මේ ආණ්ඩුව ගෙවන්න කැමතක වෙලා තිනවද? ණය අපේ සංවර්ධන ඒගොල්ලන්ගේ. ඉතින් මේක මාර විහිළුවක්. සංඛ්‍යා ලේඛනවලට සිරනුවී ජනතාවට මුල්තැනදී සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්නාරම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දේශපාලඥයෝ දක්ෂයි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරා. නමුත් නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා වගේ අපි ජනතාවගේ හදවතේ හිතේ තියෙන සතුටදයි සන්තෝෂයයි අපි මුල්තැන දෙන්නට ඕන. මෙන්න මේ කාරණාව දිහා අපි වැඩි දේශපාලන ලොකු අවධානයක් යොමු කරන්නට ඕන. සංඛ්‍යා ලේඛන ඕන විදිහට මාරු කරන්න පුළුවන්. ජිල් මාඩමන්න පුළුවන්. විජ්ජා කරන්න පුළුවන්. අපි හැම විටම කටයුතු කරන්නට මහ ජනතාවගේ සතුට උදෙසා. ජනතාව විඳින දුක තේරෙන්නේ ජනතාව හැසිරෙන ආකාරයටම හැසිරුණා. කතාව වගේම වැඩ තියෙන්නට. මන්නාරම තාල්වපාද ප්‍රදේශයේ වලනාරපුරම් මුදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
සැමට සෙවන යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 134 වන ගම්මානය මෙයයි. ගම්මානය නිවාස 50කින් සමන්විතයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 463ක්. අඩු ආදායම් ලාභී පවුල් 300ක් සඳහා විසිරි නිවාස ණය ඇතුළු විවිධ ප්‍රදානයන්ද මෙහිදී සිදු කෙරුණා. අපි වවලයි අපි කන්නේ වැඩපිළිවෙල යටතේ රටපුරා කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මුලතිව් ඔඩ්ඩු සුඩාන් මුදියන්කට්ටු සහ ගණේෂ්පුරම යන ප්‍රදේශවල අකර 200ක රටගජු සම්මන්ත්‍රණ කලාපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. මෙම ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියයි. මෙම කලාපය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 50ක් ගොවින් 200කට බින්දු ජල සම්පාදන කට්ටල සහ කෘෂි උපකරණ රැසක් ලබා දුන්නා. මුලතිව් දිස්ත්‍රික්කයේ ආරම්භ කළ රටකජු සංවර්ධන කලාපය තුළින් එක් ගොවියෙකුට වසරකට ලබාගත හැකි ආදායම රුපියල් 420,000ක්. මෙම ව්‍යාපෘතිය මගින් මුලතිව් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා 2020 වසර දක්වා රුපියල් මිලියන 950ක් වෙන් කර තිබෙනවා. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. 19 plus ජයග්‍රාහි මාවතක් කරා තේමාවෙන් සංවිධානය කෙරෙන අධ්‍යාපන වෘත්තිය සහ මාර්ගෝපදේශන ප්‍රදර්ශනයේ 4 වන දිනය අදයි. කුලපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති ප්‍රදර්ශනයේ පිළිබඳ තොරතුරු ගෙනින්නේ චතුර සමරකෝන්. අධ්‍යාපනික වෘත්ති මාර්ගෝපදේශන සහ වෙළඳ ප්‍රදර්ශනයේ 4 වෙනි දවස අද විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මද වැසි අද හැලුණත් මේ ප්‍රදර්ශනයේ තියෙන උනන්දු වෙනස අතිවිශාල පිරිසක් මේ ප්‍රදර්ශනයේ නරඹන්න පැමිණෙනවා. අපි සඳහන් කළා වගේම වෘත්තීය ජීවිතය ඔබේ සාර්ථක කරගන්නට, ඒ වගේම තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාර්ථක කරගන්නට අවශ්‍ය නිවැරදි මාර්ගය කියලා දෙන්නට රාජ්‍ය ආයතන, ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ අත්වැල් බැඳගෙන මේ ප්‍රදර්ශනය ඉතාමත්ම සාර්ථක ප්‍රදර්ශනයක් ලෙස පවත්වන්නට අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයත් වෘත්තීය ජීවිතයේ ඔබ මාධ්‍යවේදියෙක් වෙන්නට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඇල්මක් දක්වන ඔබ වෙනුවෙන් විශේෂිත වූ හඬ පරීක්ෂණ, තිර පරීක්ෂණ සිදු කරමින් ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිදු කරන්නට නිරන්තරයෙන් සූදානම් වෙමින් සිටිනවා. අපොස උසස් පෙළ විභාගයෙන් පසු තරුණ තරුණියන්ට සිය අනාගතයේ ගොඩනගා ගැනීමට මඟ පෙන්වීම සඳහායි ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙන්නේ. තරුණ තරුණියන්ට අධ්‍යාපන, වෘත්තීය සහ මාර්ගෝපදේශන දැනුම ලබාගත හැකි කුටි රැසකින් ප්‍රදර්ශනය සමන්විත වෙනවා. අදත් ප්‍රදර්ශනය නැරඹීමට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අද දිනේ ප්‍රදර්ශනය විවෘත කළ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රදර්ශන භූමියේ සංචාරය කළා. එහිදී ITN මාධ්‍ය කුටියට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට සිදුවන සංවර්ධනය පිළිබඳ අවධාරණය කළා. මේ රජයේ බලයට පත් වූ පසු ශීඝ්‍ර සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. පළාත් 9 දිස්ත්‍රික්ක 25 ම සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 2500කට වැඩි මුදලක් අපි වේදම් කරලා තියෙනවා. අපි ආරාධනා කරනවා මේ සුවිශාල බිම් කඩක තිබෙන මේ ප්‍රදර්ශනයේ නරඹන්න ඉක්මනින් එන්න මේ ප්‍රදර්ශන භූමියට. හිත ඇතනම් බොහෝ දේ ජයගත හැකි බව මෙවර පහසුවේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් චමෝද්ය දිනේත් රත්නායක දරුවාද ක්‍රියාවෙන්ම ඔප්පු කළා. චමෝද්ය උපතින්ම දෑතේ සහ දෙපාවල ඇඟිලි අහිමි දරුවෙක්. ඔහු අධ්‍යාපනය ලබන්නේ ඉබ්බාගමුව කිරිබමුණ විද්‍යාලයේ. තම දෑතේ ඉතිරි වී ඇති ඇඟිලි කොටස් දෙක තුනේ ආධාරයෙන් පැන්සල හැසිරවීමට පුරුදු වූ චමෝද්ය පසුගියදා පැවති පහශ්වේනී ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වුණා. අධ්‍යාපනයටත් ක්‍රීඩාවටත් දක්ෂතා දක්වන ඔහුගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙකු වී රටට සේවය කිරීමයි. මම පොඩි කාලේ අකුඩු ලියලා මල්ලතේ දෙල්ලම් කරලා හිමුරුණා. මට වගේ අතේ අමාරුව කලාවත් බාධාවක් වුණා. ඒ ලෝක ගුරු දිනේ ඉස්කෝලේ සමරුවා. ඊටසේ ඒ සර් කිව්වා ප්‍රතිපල ආවා කියලා. ඊටසේ මම යාළුවත් එක්ක පිට්ටනියට ගියා. මාමලත් එහෙම ගියා. ඊටසේ මාම කෙනෙක් මගෙන් අහුවා ඔයාගේ නම්බරය දන්නවා නම් මට කියන්න කියලා. මම කිව්වා. ඊටසේ එයා ෆෝන් එකෙන් බලලා මට ලකුණු කිව්වා. ඒ මාවතී ගුරු මහම්මියයි අම්මා තාත්තා තව වෙන ටියුෂන් පන්තියල ගුරුතුමියලා හැම මට උදව් වුණා. නිසි ආදායම් මාර්ගයක් හෝ ස්ථිර රැකියාවක් නැති තමන්ට චමෝද්ය ඇතුළු දරුවන් තුන්දෙනා ඇති දෙඩි කර ගැනීමට උපකාර කරන්නේ නම් එය මහඟු පින්කමක් බවයි චමෝද්යගේ පියා ප්‍රකාශ කරන්නේ.
මොන්ටිසෝරි කාලේ ඉඳන්ම දක්ෂතා දැක්කා මොන්ටිසෝරි ටීචර් තමයි ගොඩක් මුනන්දුනේ පැන්සල් පෑන ඔක්කොම හුරු කරේ පිටුවකින් කවදා හරි හොඳ තැනකට ඒ කියලා තීරණ රැකියා ගන්න කුලී වැඩ වගේ තමයි කරන්නේ උදව්වක් කරනවා නම් රජය පැත්තෙන් හරි ළමයා විකලින් සම්බන්ධ ගොඩක් සාහනයක් කරනවා ඔක්කොගෙන් සහයෝගය ඇතුව තමයි මේ ජයග්‍රහණය ලැබුවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ තවත් පුද්ගලයෙකු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ ඇතුළු පුවත් කිහිපයක් කෙටි සටහනෙන්. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ප්‍රදේශයේ අවන්හලක් වසර දෙකක කුලීපදන මත ලබා දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා ගත්තෝ කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවති නඩුව විභාගයටගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති නාදන් මුත්තිවිනයාගම මහතා සහ කදිරේ සුසිවනේෂන් යන අය අතරංගොඩ ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කර තිබුණා. හපුතලේ වන සංරක්ෂණයට අයත් අවදානම් සහිත ගස් ඉවත් කිරීමකදී පුද්ගලයෙකු අනතුරට පත් වුණා. ගස් ඉවත් කිරීමේ කටයුතුලේදී සිටි පුද්ගලයෙකු ගස මුදුනේදී අත්තක සිරියම හේතු වෙනුයි අනතුර සිදු වුණේ. ප්‍රදේශවාසීන් එක්ව අනතුරට පත් පුද්ගලයා බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තා. පසුව හපුතලේ පොලිසිය මැදිහත් වීමෙන් යන්ත්‍ර උපයෝගී කරගනිමින් පැය දෙකක පමණ කාලයකින් පසුව එම පුද්ගලයා බේරා ගැනීමට හැකි වුණා. අනුරාධපුර ප්‍රදේශයේ වගාලඳකට වැටී සිටි මාස දෙකක් පමණ වයසැති හැලකිමුලන් නව දිනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට තිරප්පණේ වනජීවි නිලධාරීන් කටයුතු කළා. පසුගිය දිනවල වගාලඳ අසල විශාල කිමුලෙකු සිටි බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. දැන් ක්‍රීඩා පුවත්. 18 වන LSR කලම්බු මැරතන් තරගාවලිය හෙට ආරම්භ කිරීමට මෙවන විට සීලු කටයුතු සූදානම් බව සංවිධායක මණ්ඩලය සඳහන් කරනවා. අන්තර්ජාතික මැරතන් තරඟ කාලසටහනට ඇතුළත්ව ඇති ශ්‍රී ලංකාවේ එකම මැරතන් තරඟය වන්නේ LSR කලම්බු මැරතන් තරඟයයි. කොළඹ නිදහස් අතුරස්ත්‍රය අසලින් ආරම්භ කර මේගමුව වෙරළ උද්‍යානය දක්වා කිලෝමීටර 42ක තුරක් තරඟය පැවැත්වීමට නියමිතයි. ඊට රටවල් 46ක් නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ මැරතන් තරඟකරුවන් ඇතුළු දහවකයන් 6000කට අධික පිරිසක් එක්වන බව සමුදායකයන් පවසනවා. බිම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය පරීක්ෂණ සහ ලියාපදිංචි කිරීම අද දිනේදී කොළඹ රීට්මාවත ක්‍රීඩාපිටියේදී සිදු කෙරුණා. මෙම ප්‍රධාන තරගයට සමගාමීව අර්ධ මැරතන් තරගයක් මෙන්ම කිලෝමීටර 5ක සහ 10ක තරඟ පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. මෙම තරගාවලියට නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN FM. ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk